ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහලියෝ ට්‍රේඩින් channel එකට. ඉතින් අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ට්‍රේඩින් වලට අවශ්‍ය කොහොමද මේ ફોකස් එක හදාගන්න කියන කාරණාව ගැන. ඉතින් අපි දන්නවා ට්‍රේඩින් කරනවා නම් අපේ තියෙන්න ඕන ප්‍රධානම කාරණා තුනක්. ඒ මොනවද ඒ කාරණා තුන කියනවා නම් එක ඩිසිප්ලින්, දෙක ફોකස්, තුන පේෂන්. ඒ කියන්නේ අපේ විනයක් තියෙන්න ඕන, අවධානයක් තියෙන්න ඕන, ඒ වගේම ඉවසීමක් තියෙන්න ඕන මේ අපි ට්‍රේඩින් කරන්න යනවා. ඉතින් ඒකේ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ අවධානය කියන එක. එහෙමත් නැත්නම් ફોකස් කියන කාරණාව. ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට. හරි ගයිස්. මොකද්ද මේ ફોකස් කියලා කියන්නේ? හරි මම මෙන්න මෙහෙම පටන් ගන්න. දැන් ඔය ලංකාවේ ට්‍රේඩින් කරන්න දෙනවා අපි ගත්තොත් ෂෝට් ටයිම් පීරියඩ් වල ස්ක්‍රැපින් ට්‍රේඩින් කරන්න දෙනවා විශේෂයෙන්ම ඔය බයිනරි වගේ ප්ලැට්ෆෝම් වල ඒ වගේ සමහර කට්ටිය බයිනෑන්ස් වල එන ෂෝට් ටයිම් පීරියඩ් වල අපේ කට්ටිය ට්‍රේඩ් කරනවා. හැබැයි අපේ කට්ටියට ඒ ට්‍රේඩින් වලදී හරියම ફોකස් එකක් නැහැ. ඉතින් ඒ ફોකස් එක නැතුණාම ගොඩක් වෙලාවට වෙන්නේ අපි ට්‍රේඩින් ලොස් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි වෙන ප්‍රශ්න ඔළුවේ තියාගෙන නැත්නම් අපිට ඊයේ වුණ දේවල් ගැන නැත්නම් හිතන අම්ම බෑන් එකක් තාත්තා බෑන් එකක් නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝය ෆ්‍රෙන්ඩ් වයිෆ් බෑන් එකක් හස්බන්ඩ් බෑන් එකක් ඒ වගේ දේවල් ඔළුවේ තියාගෙන තමයි නැත්නම් රටේ ප්‍රශ්නයක් මොකක් හරි ඒ වගේ දේවල් ඔළුවේ තියාගෙන තමයි මේ ලංකාවේ කට්ටිය මේ ට්‍රේඩින් වලට කියන්නේ තමන් කරන තමන් ට්‍රේඩින් කරන්නේ පැය 2යිද පැය 4ක්ද පැය 5ද මේ කාලය ඇතුළත තමන්ගේ ફોකස් එක නැහැ අර වගේ දේවල් ගැන තමයි ඔළුව හැම වෙලෙම තියාගෙන ඉන්නේ. ඉතින් එහෙම වුණාම Tamanta අර ට්‍රේඩින් වලදී අපි මාකට් ඇනලයිස් කරනවා. ඒ මාකට් ඇනලයිස් වලදී අපිට ට්‍රේඩින් දාන්න පුළුවන් හොඳ එන්ට්‍රි පොයින්ට් පව මිස් වෙන්න පුළුවන්. මොකද අපේ අවධානය වෙන තැනකට යන හින්දා. මොකද ફોකස් එක නැහැ. මොකද අපි chart analyze කරන එකට ඒවට ફોකස් ගන්න. නැත්නම් සමහර කට්ටිය chart එක analyze කරන්න එනවා පොඩ්ඩක් බලන ඊට පස්සේ ෆෝන් එකේ FB යනවා YouTube යනවා messenger දානවා. ඉතින් අන්න ඒ වගේ කාරණා කරාම සමහර වෙලාවට අපිට entry point miss වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ට්‍රේඩින් වලදී වැදගත්ම දෙයක් තමයි මේ හරියටම මේ ફોකස් මේ අවධානය තියාගන්න ඕනේ. ඉතින් ඒක ඇවිල්ලා ට්‍රේඩින් සයිකොලොජි සම්බන්ධ කාරණා. ඉතින් ලංකාවේ ගොඩක්ම ඔය ට්‍රේඩින් සයිකොලොජි ගැන කියලා දෙනවා අඩු. ඉතින් අපේ කට්ටිය මොනවද කියලා දෙන්නේ? ස්ට්‍රැටජිස් කියලා දෙනවා. නැත්නම් මේ වගේ දෙයක් කරලා මාසෙන් කෝටිපතියෙක් වෙන්න අන්න එහෙම පුළුවන් කියලා ඒ වගේ බොරු බයිල කියන විතර කරන්නේ. නමුත් ट्रेडिंग करना अनिवार्यम होना कारण तुनतम डिसिप्लिन फोकस पेशेंट एक प्रधान धर्मतम फोकस इधन ये लंका काटे ट्रेडिंग साइकोलॉजी वोलेट मूवेनो हरियाद इधन तम लंका काटी ये देवल होयान तो यहाँ तो ट्रेडिंग वाले इन हिंदू तम लंका बेनराट वाल सामने सीट अनूपहकम ट्रेडिंग वाली फेल सीट पहा सक्सेस अब लंका ट्रेडिंग वाली सक्सेस सीएट बिंदु पहा सीएट सीएट अनूणमेक्रम फेल हर सीएट पहा बेनराट वाल सक्सेस अपे सीएट विन एक हेतु अपे कटे हर ट्रेडिंग साइकोलॉजी की පිලිපදින්න ඒ වගේම ඒක ගැන ඉගෙන ගන්න. ඒගොල්ලෝ හිතන්නේ ස්ට්‍රැටජිස් දැනගත්ත පළියට අපි ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ওই ફોකස් කියන එක හරිම වැදගත් දෙයක්. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. එක එක්කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන් කොහොමද මේ ફોකස් එක හදාගන්නේ කියන කාරණාව. මුලින්ම ඔයා ඔයාට सूटबल वेलाव वाट सुसु वेलाव सामान्य जॉब करना ट्रेडिंग करें पार्ट टाइम वगेना ओया ओयाट सुसु वेलाव तोरगंड रेकिन एक खाल बहन ओया ट्रेडिंग करें वाड़ मार्केट एनालिस करें पे तुना खतरा को ना ओया ఒక్కమ వెడ నతర కరన వేళ కేన ఇతన్ వాడు పుల్వారే 10 ఇందన్ 2 వెనగన్న ఆయాట ఏ వేళవ హరి ఫ్రీన అన్నే వగే హొంద ఫ్రీ వేళవ తోరని కనెక్ట్ ఉదే వెన్న పుల్వన కనెక్ట్ దవల్ వెన్న పుల్వన తవ కనెక్ట్ హవస వెన్న పుల్వన ఇది తమన్ మే ట్రేడింగ్ కరంద ఎనవన ముళిమ్మ ద సమహార కట్టేనవ ఉదే పాందర నగిట్టగమమ్మ మే చార్ట్ అనలైజ్ కరన్న మార్కెట్ అనలైజ్ కరన్న ఎన ఇహెమ వెండిపా దన్ అపి අපි ස්කෝල් එක ගියත් කැම්පස් ගියත් අපි ජොබ් එකකට ගියත් මොකෙකට ගියත් අපි ඉස්සලා මූණ හොදලා ඒව කරලා නැ අපි මේ අපි ජොබ් එකට හෝ ස්කෝල්ට යන ඉතින් අන්න ඒ වගේ තමයි මොකද මේක අපිට කියන්නේ සල්ලි ගෙනල්ලා දෙන එක්තරා ක්‍රමයක් නේ ඉතින් මේ දේවල් වලට අපි ගරු කරන්න ඕන අනිවාර්යෙන් ඉතින් තමන් උදේ පාන්දර ඒ වගේ දේවල් කරනවා නම් ඉස්සලා මූණකට හොදලා ඒව ටික කරලා
එන්න මේ ට්‍රේඩින් කරන්න. ඉතින් මං හිතන්නේ අපි ඒ වගේ දේවල් වලට ගරු කරනවා නම් තමයි අපිට අනිත් පැත්තට ඒ වුණොත් අපිට දේවල් ලැබෙන්නේ. ඉතින් අපි හිතන්න අපි ජොබ් එකට යනවා ඔය යන මූණ හොදන්නේ නැහැ. ඔය යන්නම් වාලේ යනවා කිසිම තීරුමක් නැතුව. ඉතින් අපිට සමහර වෙලාවට ඒ රැකියාව උසස් වීමකටවත් යන්න බෑ. ඉතින් අපි දේවල් හරියට කරොත් තමයි අනිත් පැත්තට අපිට දේවල් ලැබෙන්නේ. ඉතින් ඒකෙ හින්දා ඔයගොල්ලෝ දේවල් කරද්දි උදේ පාන්දර වගේ කරනවා නම් ට්‍රේඩින් කරනවා නම් ඉතින් අන්න ඒ වගේ දේවල් පිළිපදින්න. ඉතින් ඒක මං හිතන්න ගොඩක් වැදගත් දෙයක්. හරි. ඊට පස්සේ දැන් ඒ ටිකත් ඔක්කොම ටික කරගෙන ආවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කන බොන ඒවා ඒ ඔක්කොම ටික ඔයගොල්ලෝ කුමන වේලාවක කරත් ඒව ටික ඔක්කොම ෆිනිෂ් කරලා කියන්නේ ඔයාලට ඔයා පැය 4ක්ද පැය 3ක්ද ඔයාලට ඒ අර ඒ ටයිම් එකේ ඔයාලට වෙන වැඩක් තියෙන්න බෑ. ඒ කියන්නේ ඔයාලට ළමයින්ගේ වැඩද, ගෙදර උයන වැඩද දැන් කෙනෙක් ඉන්න පුළුවන් ගෙදර වෙන කරන එක නෙවෙයි නම් එයා ඔක්කොම ළමයි බලාගෙන ළමයි නිදුරල එයාට පුළුවන් පැය දෙකක් 10 ඉඳන් 12 වෙනකම් හරියට නිස්කලංකව තොරගන්න. ඊටන තරුණෙක් වගේ කරනවා නම් එයාට ඒ වැඩක් නැති මොකද ඔයගොල්ලෝ YouTube වෙන Facebook වෙන ඒ වගේ කාල කන පැය දෙක තුනක් ඔයගොල්ලන්ට හරි රිලැක්ස් පැය දෙක තුනක් තෝරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තෝරගෙන ඔයා එනවනම් හරියට ඒක කරලා ඒ කියන්නේ මූණ කටකොද ලුදේ නම් දවල්ද රෑද ඒක අදාළත් වෙන හරි පිලිවලකට ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා මතුරු බෝතලයක් එහෙම ළඟින් තියාගෙන ඔයා කාමරේට එන්න. ඔයා ඉඳගත්තර පස්සේ ඔයාලට කාමරේ පේනවනම් හැඩි වෙලා, ඒ කියන්නේ ඔයා ඉන්න පුළුවන් පොඩි කාමරයක වෙන්න පුළුවන්. ඔයා ඉන්න චූටි තැනක වෙන්න පුළුවන්. ඔයා ඉන්න මාලිගාවක නොවෙන්න පුළුවන්. හරි ඒ වුණාට කමක් නැහැ. ඔයා ඉඳගත්තර පස්සේ ඔයාගේ පේන බෑග්ග්‍රවුන්ඩ් එක මං කියන්නේ අර සුරපුරක් වගේ නෙමෙයි ලස්සනට ඒ පොඩි ඉඩක වුණත් ඒක පිළිවෙලට කාමරේ තියන් ඉන්න. ඒ කියන්නේ Taman දකින වටපිටාවේ දකින දේවල් වල පිළිවෙලක් තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඔයාගේ මනස හරි කම්ප්ලෙක්ස් වෙනවා. ඔයා මේක chart analyze කරද්දී අපේ S2 ගේ පුළුල් පරාසෙන් වටපිට දේවල් යම් තා දුරට වෙන. ඉතින් ඒවා පිළිවෙලයි නම් ඒක අවුල් නම් අපේ මේ මනසට හරි අර නිරවුල් ගතියක් නැහැ. හරි මේ මනස රිලැක්ස් නැහැ. කෙලින්ම කියනවා නම් ඉතින් මේ ට්‍රේඩින් කරනවා නම් අනිවාර්යයෙන්ම අපේ මනස රිලැක්ස් වෙන්න ඕන. ඉතින් ඕ වගේ දේවල් කිසිම ක්ලාස් එකකින්වත් ලංකාවේ ඒව කියලා දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයා එහෙම අපිලවන ඒව කොහොම පිළිවෙලට හදාගන්න. දැන් ඔයා බලන්න ඔයා මූණ කට හොදගෙන ඔයා තෝරගෙන තියෙන රිලැක්ස් ටයිම් එකක ඔයාගේ වටපිටාවත් හරි මොකද හරි පිළිවෙල. දැන් හිතන්න ඔයාගේ මනස කොච්චර රිලැක්ස්ද කියලා. ඊට පස්සේ ඔයා ඉඳ ගන්න. ඉඳගත් ගමන් කෙලින්ම යන්න එපා මාකට් ඇනලයිස් කරන්න. එහෙම මුකුත් යන්න එපා. ඔයා මුලින්ම ඉඳගත්තර පස්සේ gedara තියෙන සියලු ප්‍රශ්න රටේ ප්‍රශ්න හැමදේම නතර කරන්න. ඒව හිතන එක නතර කරන්න. එන අම්මා බැනපුවා, girl friend බැනපුවා, ආමට මේක මේ මේ girl friend මේ මට අද බැන්න මෙහෙම උපන් දිනයට wish කරේ නැහැ නැත්තම් මොකක් කර ඇඳුම් ගන්නව නැහැ බැන්න කියනෝ ඔයා ඒක අවුල් ගහලා දෙනවා. ඒ ඔක්කොම අමතක කරන්න. ඒව හිතන්න එපා ට්‍රේඩින් කරන්න. මොකද මේ ට්‍රේඩින් වලට හරියම අදගත් දේ තමයි focus. ඒ ඔක්කොම අමතක කරන්න. ඒ අමතක කරන්න ඔයාට හොඳම ක්‍රමය තමයි ඔයා ඇවිල්ලා දැන් ඉඳගෙන ඉන්න ඔයා මාකට් එකකට මුකුත් දැන් නැහැ. ඔයාගේ ලැප්ටොප් එක, කම්පියුටර් එක, ෆෝන් එක ඔක්කොම මේ දේවල් ඔයා ට්‍රේඩින් වලට අවශ්‍ය දේ මොකක් හරි ඔන් කරගෙන ඔයා ඊට පස්සේ පුටුවේ කොන්ද කෙලින් තියාගෙන හොඳට ඉඳ ගන්න. ඉඳගෙන ඔයාට කරන්න තියෙන මේක හැමෝටම හරියයිද දන්නේ නැහැ. මං කියන්නේ මගේ දැනුමත් එක්ක මම මේ කියන්නේ. මේ දේ කරලා බලන්න කියලා. ඔයා ඊට පස්සේ අත් දෙක ඔයාගේ කකුල් දෙක උඩ තියාගෙන ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන ඔයා විනාඩි විනාඩි ලොකු වෙලාවක් ඕනේ නැහැ. විනාඩි දෙක තුනක් උඩරිම විනාඩි පහක් විතර කිසිම අවධානය යොමු කරන්න නැතුව හුස්ම ඉහළට පහළට ගන්න. වෙන දෙයකට අවධානය යොමු කරන්න එපා. ඉතින් අපිට ඇත්ත කතාව කිව්වොත් අපිට ඕන උඩරිම විනාඩියක් ඉන්න පුළුවන් එතනින් හාට ඉන්න බෑ. මනස යනවා. ඉතින් ඔයා මේක ක්‍රමයෙන් 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 ප්‍රැක්ටිස් කරලා ඔයාට විනාඩි දෙකක් වගේ ඉන්න පුළුවන්. එතකොට මේ විනාඩි දෙක ඔයාගේ අර අවධානය හුස්ම ඉහළට පල්ලහට ගන්නකට යොමු කරාට පස්සේ ඔයාගේ තව මනස රිලැක්ස් වෙනවා. මොකද ඔයාගේ අවධානය එක තැනකට විතරයි තියෙන්නේ. එතකොට ඔයාට අර සියලුම ප්‍රශ්න නැති වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඇස් දෙක පියාගෙන උදේක නම් කුරුල්ලන්ගේ සද්ද, ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ තියෙන සද්ද වලට යොමු කරන්න. මේක පොඩ්ඩක් අර ලෝ ඇට්‍රැක්ෂන් වලට පොඩ්ඩක් යම් තාක් දුරට සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයකට යොමු කරලා තව විනාඩියක් දෙකක් ඒවට හැමකම් දීලා ඔයා හිතින් හිතාගන්න අද මම කොහොම හරි ට්‍රේඩ් කියන මාකට් ඇනලයිස් කරලා හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් මම දානවා, මම මෙහෙම වින් කරනවා. ඒ වගේ පොඩි හොඳ පොසිටිව් සිතුවිල්ල සිතාගෙන S2 අරින්න. S2 ඇරලා හොඳ වතුර කෝප්පයක් බොන්න. හොඳ සාමාන්‍යයෙන් ආයේ පැය දෙකකට පැයකමාරකට වගේ අවශ්‍ය නොවන හොඳ
වතුර කෝප්පයක් බොන්න. දැස වතුර කෝප්පයක් බීලා අන්න ඊට පස්සේ ඔයාගේ ට්‍රේඩින් view එකද ඔයා ඒ ඇනලයිස් කරන මොනවාරි බයිනරිද බයිනන්ස් ද ෆොරෙක්ස් මාකට් එකේ මොකක් හරි ඒක දාගන්න. ඊට පස්සේ දාගත්තට පස්සේ ඔයා හරි රිලැක්ස් කනේ. මොකද ඔයා මූණකට හොදලා හොඳට පිළිවෙලට ඇවිල්ලා කාල බිල ඔක්කොම කරලා තියෙන, ඔයා තෝරගෙන තියෙන, ඔයාට තියෙන වැඩක් නැති රිලැක්ස් ටයිම් එකක් නේ. ඉතින් ඒ රිලැක්ස් ටයිම් එක ඇවිල්ලා ඊටසෝවා පොඩි භාවනාවක් වගේ දෙයක් කරලා වතුර කෝප්පය බිල ඔයාට පුළුවන්. ඔයාට පැත්තකින් දාන්න පොඩි YouTube එකේ අපි හිතමුකෝ සාමාන්‍ය ඔය රිලැක්සේෂන් මියුසික් එක නැත්නම් මෙඩිටේෂන් මියුසික් එකකගේ පැත්තකින් හිමින් යන එකක් දාගෙන ඔයාට පුළුවන් ට්‍රේඩින් view එක ඕපන් කරගෙන ඔයාගේ දැන් වෙන ප්‍රශ්න මොකුත් නැහැ නේ. ඔයාගේ අවධානය ඉතාමත් හොඳට හැදිලා තියෙනවා. ඒක ඔයාට පුළුවන් මාකට් එක දිහා පැයක් දෙකක් තුනක් මුලදී කරන්න අමාරු වෙයි. නමුත් එක දිගට ඔයාට පැය දෙකක් තුනක් ඕකේ දිහා බලන් ඉඳලා හොඳට ඇනලයිස් කරන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් මේක අර ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරන්න තමයි ඕකේ ඔයාට හොඳ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරොත් ඔයාට පුළුවන් ફોකස් එක මාර විදිහට ට්‍රේඩින් එකට හදාගන්න. එතකොට ඔයාට අර මනස එහෙම හෙදුවන එක නතර වෙනවා. එතකොට ඔයාට අර සමහර වෙලාවට ඔයාට හොඳට එන එන්ට්‍රි පොයින්ට් මිස් වෙන්නේ නැද්ද? ඔයාගේ අවධානය වෙන කොහාටවත් තිබ්බොත් ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ එන්ට්‍රි පොයින්ට් සෑහෙන්නම මිස් වෙනවා. එන්න මාර විදිහට මිස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ફોකස් එක දැන් අර ක්‍රමෙන් ක්‍රමෙන් හැදිලා නේද ඉන්නේ. ඕක මාස දෙක තුන ප්‍රැක්ටිස් කරද්දී ඔයාට මාකට් එකක් දිහා සෑහෙන්න වෙලා බලාගෙන ඉන්න උනත් පුළුවන්. එතකොට ඔයාට වෙන ප්‍රශ්න නැහැ මොකුත් නැහැ. ඔයා හැම වෙලෙම බලන්නේ මාකට් එක ගැන. ආ මාකට් එක මූව් වෙනවා. ආ මෙන්න මෙහෙම පැටර්න් හැදෙනවා. එතකොට ආපස්සට ගිහිල්ලා බලනවා ෆන්ඩමෙන්ටල් න්ියුස් බලනවා මොනවද කියලා රීඩ් කරනවා. ආ මට මේ වෙලාවේ ට්‍රේඩ් එක ඔයා හැම වෙලෙම ඔයාගේ ફોකස් ඔයාගේ ඔළුව තියෙන ට්‍රේඩින් වලට විතරයි. ඉතින් ඒ වගේ ફોකස් එක සෑහෙන ට්‍රේඩින් වලට යනවා කියන්නේ ඔයාට ඒ ට්‍රේඩින් වල තියෙන දේවල් සෑහෙන දුරට අබ්සෝබ්, ඒ කියන්නේ Tamanට අවශෝෂණය කරගන්න පුළුවන්. එතකොට ඔයාට මේ ට්‍රේඩින් වල සෑහෙන දේවල් හොන. ඉතින් ඔයා මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක් යද්දී ඔයාට ට්‍රේඩින් ගැන නොලෙජ් එක සෑහෙන දුරට එනවා. මොකද ඔයාගේ ફોකස් එක එහෙම එහෙ දුවන්නේ නැහැ නේ. ඔයාගේ ට්‍රේඩින් සම්බන්ධ වෙන ફોකස් එක තියෙන්නේ. ඉතින් එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාට හොඳ නොලෙජ් එකක් අවගම හොඳ සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ කට්ටිය කියන්නේ අර ස්ට්‍රැටජිස් කියන මේ ස්ට්‍රැටජිස් තියෙන්න ඕන එක එක්කෙනාට ඒක සාපේක්ෂ දෙයක්. ටෙක්නිකල් ඇනලිසිස් ඉගෙන ගන්න ඕන. හරි. නමුත් ඔයාට ફોකස් එක ඩිසිප්ලින් එක පේෂන් එකක් කියන්නේ ඉවසීමක් නැත්තම් ඔයාට මේ දේ කරන්න බෑ. අනිවාර්යෙන් ඒ තුන තියෙන්න ඕන. මේක මම කියන කතාවක් නෙමෙයි මේ ලෝකෙ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස් ලා කියන කතාවක් ඔය කාරණා තුන. නමුත් අර ફોකස් කියන කතන්දරේදී මං කිව්වේ මට හරි ගිය සහ මම දකින දේවල් එක්ක කරන්න පුළුවන් ඉතාම සරල දෙයක්. ඉතින් ඕවාගේ දෙයක් ඔයාට කරාට පස්සේ ඔයාට ඔක එක ඔයා අද පටන් අරගෙන අද මොවට එක කරන්න බැරි වේ. නමුත් ඔයා මේක ටිකක් ටිකක් සතිය දෙක තුන හතර මාස දෙක මාස දෙක මාස තුන වගේ යද්දී ඔයාට සෑහෙන්න දුරට ඔයාට දෙරි අපි දැන් මගේ ફોකස් එක දැන් මගේ වෙන කොහෙවත් යන්න දැන් මගේ ફોකස් එක තියෙනවා මේකටම විතර. ඉතින් මම ඔයාට රිලැක්ස් ටයිම් එක තෝරගන්න කිව්වේ සාමාන්‍ය හිතන්න රෑ 10 12 10 1 වගේ ගත්තොත් මේ හරි නිෂ්කලංක කාම් ගතියන්නේ තියෙන බාහිර පරිසරයේ සද්ද නැහැ වාහන සද්ද නැහැ අනිත් එක එතකොට ඔළුවට රිලැක්ස්. මංගෙන ඔයා පාර්ට් ටයිම් කරනවා නේද? දැන් හිතන්න ඔයා දැන් කරනවා සාමාන්‍යයෙන් හිතන්න ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නැත්නම් ළමයින්ගේ වැඩ තියෙනවා නම් ඔයාගේ ඒ ටයිම් ගන්න එතකොට ළමයා ඇවිල්ලා ඩිස්ටර්බ් කරනවා නැත්නම් හිතන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් මැසේජ් කරන වෙලාවක නම් ඔයා ට්‍රේඩින් කරන්නත් ඕන අරයට මැසේජ් කරන්නත් ඕන. ඉතින් දෙකක් කරන්න බෑ නැත්නම් ළමයා පොතපතේ වැඩ කරන වෙලාවෙදී ඔයාට මේක කරන්න බෑ. මොකද ළමයා ඇවිල්ලා ඩිස්ටර්බ් කරනවනේ. දැන් ඔයා අන්න ඒ වගේ පොඩ්ඩක් අපි පොඩක් කල්පනා කරන්න ඕන. දැන් ළමයා ඇවිල්ලා අම්මේ මට නැත්නම් තාත්තා මේක කියලා දෙන්න කිව්වොත් අනිවාර්ය අපි ළමයාට අවධානය යොමු කරන්න බෑ. එතකොට ඔයාගේ අර ફોකස් එක කැඩෙනවා. ඉතින් ඒකයි කියන්නේ මේ වගේ ලාට සමහර ළමෙක් 10 11 වෙදී නිදාගෙන ඉතින් ඒ වගේ ළන් නිදාගත්තට පස්සේ ඒ වගේ කරන්න පුළුවන්. ඊට පස්සේ තරුණ කෙනෙක්ට වෙලාවක් නැතයි ජොබ් එකක් කරනවා නම් ඔයාට පැහැදිලි කරන්න පුළුවන් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයෆ්‍රෙන්ඩ් හරි මම මේ වගේ දේවල් කරනවා. ඉතින් මට පැය දෙකක් තුනක් දෙන්න මට මේකට ફોකස් එක ඕන අන්න ඒ වගේ දෙයක් කියන්නේ. ඉතින් එයා අනිත් පැත්තට ඔයාලා බලනවා ඔයාලා මාත් එක්ක තමයි කතා කරන්න බෑ කියලා ඔයා තේරුම් ගන්න ඕන ඔයාගේ මේ සාර්ථක ගමනට දියුණු වෙන කෙනෙක්ද ඔයා හොයාගෙන තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් ඔයා කල්පනා කරන්න ඕන මේ ට්‍රේඩින් කරනවානේ. ඉතින් මොකද මේක ට්‍රේඩින් කරනවා නම් සමහර වෙලාවට ඔයාලා පැය දෙක තුන මේ මාකට් දේ ඇනලයිස් කරන්න වෙන්න වෙනවා. ඉතින් මොකද තාම මේ ලංකාවේ කට්ටිය කවුරුත්
අන්තිමට ප්‍රොෆෙෂනල් මට්ටමට ගියා ආඩුනේ හැමෝම් බිග්ිනි ස්ටෙප් එකගෙන එතකොට අපි මහන්සි වෙලා වැඩ කරන්න බෑ ඉතින් මේ මහන්සි වෙලා වැඩ කරද්දී ඔයාට උදව් කරන එක්කෙනෙක් ඉන්නවා නම් ආහරි කමන්නේ මෙයා මේ වගේ දෙයක් නේ මෙයාගේ ජීවිතය සහ අනාගතය කොට ගන්න වෙන මේ වගේ දෙයක් කරන්න කියලා නිදහස දෙන කෙනෙක් ඉන්නවා නම් ඔයා හිතනවා නම් කොච්චර හොඳ කෙනෙක්ද එහෙම නැත්නම් අයියෝ මට මැසේජ් කරන්න නැත්නම් එහෙම කරන්න නැති ගුහම ඔයාලට මොකද වෙන්නේ ඔයා ට්‍රේඩින් කරන එකත් අවුල් යනවා ફોકસ එකත් නැතුව යනවා ඊට පස්සේ ඔයාට එතකොට ඒ ප්‍රශ්නත් ඔළුවට එනවා ඉතින් අන්න ඒ වගේ දේවල් ඉතින් ඒ වගේ දේවල් තෝරගද්දිත් ඕගොල්ලෝ කල්පනාකාරී විය යුතුයි මොකද ට්‍රේඩින් කියන්නේ මේ සල්ලි හොයන තැන එතකොට අපි මේ රාජකාරියට ඒ කරන දෙයට හරියට අවධානය යොමු කරේ නැතුණත් ඔයාට එකෙන් එන ප්‍රතිඵලත් හිතකර ප්‍රතිඵලයක් වෙන්න ඔයා මොන ස්ට්‍රැටජි දැනගත්තත් ඔයා කොච්චර ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරගත්තත් ඔයාට මෙන්න මේ ફોકસ එක නැත්තම් කවදාවත් ඒ ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න බෑ. මම තව චූටි ටිප් එකක් දෙන්නම්. අනිත් එක තමයි ට්‍රේඩින් කියන්නේ මේ වින්ම නෙමෙයි. ලංකාවේ පෙන්නනවානේ 100ට 100ක් වින් කරන්න පුළුවන්. 100ට 200 මේක කියන්නේ 100ට 100ක් වින් කරනවා. ට්‍රේඩ් 100ක් දැම්මොත් 100ම වින් කරනවා. මේ ස්ට්‍රැටජි එක සාර්ථකත්වයේ 100ට 100 කියලා. එහෙම ස්ට්‍රැටජිස් මේ ලෝකේ නැහැ. එහෙම ස්ට්‍රැටජි මේ ලෝකේ තියෙනවා නම් අද ට්‍රේඩින් ප්ලැට්ෆෝම් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. මොකද ඒගොල්ලෝ බිලියන ගණන් මේ ආදායම් ගන්න මේ ප්ලැට්ෆෝම් තමයි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් කියලා කියන්නේ. ඒ වගේ ඉච්චර ගන්න ඒගොල්ලෝ මොකද ගොඩක් කටේ ලොස්සන් හින්දා දැන් හිතන්න මගේ ස්ට්‍රැටජි එක 100ට 100ක් සාර්ථකයි නะ. එහෙනම් මම ට්‍රේඩින් කම්පැනි හින්දවනනේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. ඉතින් ඒ වගේ දේවල් වලට අහු වෙන්න බා මේ ට්‍රේඩින් කියන්නේ අනිවාර්යෙන්ම ලොස් වෙන්න පුළුවන් දෙයක්. ඕක ඔළුවේ අනිවාර්යෙන්ම මතක තියාගන්න. එතකොට ඒක ඔළුවේ තියාගෙන ඔයා දැන් හොඳ ફોકસ එකකින් ඉඳලා ඔයා ට්‍රේඩ් එකක් දාලා ලොස් වුණා කියනකොට ඔයා කලබල වෙන්න එපා. ඔයාගේ අවධානය වෙන කොහාටවත් යවන්න එපා. අඩේ මම ලොස් වුණා සල්ලි ඉවරයි මුකුත් ඉදන්න එපා. ඔයා ඒ වෙලාවට ඇයි මම ලොස් වුණේ? මට මොකද්ද වුනේ? ඒ වගේ පොඩ්ඩක් හිතන්න. ඊට පස්සේ වතුර කෝප්පය ළඟ තියනවා නේද? ඒක පොඩ්ඩක් බොන්න. ඊට පස්සේ ඔයාට හිතනවා නා අද මට මේ ට්‍රේඩින් එක හරියන්නේ නැහැ. අද දවස මට පොඩ්ඩක් සාර්ථක දවසක් නෙමෙයි කියලා. ලැප් එක ඒ කම්පියුටර් ඒව මොන හරි දාලා තියෙන එක වහලා පුටු වෙන්න ගිහලා යන්න. ගිහිල්ලා හොඳ වතුර කෝප්පයක් නැවත බීලා පැයකට දෙකකට පස්සේ ඇවිල්ලා නැත්නම් පැයකට විතර විනාඩි 15 විතර පස්සේ ඇවිල්ලා ඔයා ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරන්න. නැත්නම් නෝමල් ට්‍රේඩ් කරන්න. නිකන් මාකට් ඇනලයිස් කරන්න. හිතන්න ඔයා සාමාන්‍ය එක ළඟ ට්‍රේඩ් දෙකක් වගේ ලොස් වුණා. එක ළඟ මොකද්ද ට්‍රේඩ් දෙකක් වගේ ලොස් වුණා. වාඩත ඔයා තේරුම් ගන්න ඕන මම දැන් දෙකක් ලොස් වෙලා තියෙනවා. හැබැයි ඔයා කලබල වෙන්නේ නැහැ. කියන්නේ මගේ දවස් එච්චර සාර්ථක දවසක් නෙමේ. ඔයා ලොස් වුණ ගැන ඒව මුකුත් හිතන්න එපා. අඬන්න වැළපෙන්න මුකුත් එපා. මොකද මම හැමදාම කියන ට්‍රේඩින් වලට ඔයා ඉන්වෙස්ට් කරනවා නම් ඔයාට දැරිය හැකි මුදලක්. කියන්නේ ලොස් වුණත් දැරිය හැකි මුදලක් ඉන්වෙස්ට් කරන්න. හරි. ඒ ගැන ඔයා අමතක කරන්න දෙකක් ලොස් වුණා. බලන්න ඇයි මට මොකද්ද ලොස් වුනේ? ඇයි මෙතන වැරදුනේ? මොකද්ද මම හදාගන්න ඒව කල්පනා. ඔයා සල්ලි නැතුණා අයියෝ හප්පා ඉවරයි මං ඉවරා. ඒව හිතන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඔයාට ට්‍රේඩින් කියන එක පා කරනවා. මොකද ට්‍රේඩින් වලදී ලොස් වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. ඒ රියැලිටි එකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් ඔයාට ඒ වගේ දෙයක් දැන් කියන්නේ ඇයි මට වැරදුනේ? ඒ වගේ දේවල් හොයන්න බැරි නා. ඔයානිකන් තරහින් මේ ට්‍රේඩින් කියන්නේ ගැම්බලින් මහ ජරාවක් අනම්මනම් කියලා ආපහු වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් දැකලා ආයෙ ට්‍රේඩින් වලට එනවා. ආව ගමන් මොකද වෙන්නේ? ලොස්. ඇයි ඔයා තරහකාරී විදිහට මේවට බයින්නේ? ඔයා ඔයා සලකන විදිහට තමයි ඔයාට අනිත් පැත්තෙන් දේවල් ලැබෙන්නේ. ඉතින් එහෙම හිතන්න කරන්නේ බා ට්‍රේඩින් දෙකක් ලොස් වුණා. ඔයාට ඒ දේවල් කියන්නේ මට ඇයි වැරදුනේ කියලා හොයන්න එච්චර මානසිකත්වයක් නැත්තම් ලැප් එකේ ඒවා හෙමින් සිරේ වහලා දාලා නැගිටලා යන්න. නැගිටලා ගිහිල්ලා ඔයාට පුළුවන් ඊළඟ දවසේ ඕන ෆ්‍රෙෂ් පිට ඇවිල්ලා මාකට් එක බලන්න. නැත්තම් ඔයා පැයක් විතර ඉඳලා වතුර කෝප්පය බීලා අර නැවත මං කිව්ව කාරණාව කරලා ෆ්‍රෙෂ් පිට මාකට් ඇනලයිස් කරලා ට්‍රේඩ් ගන්න පුළුවන්. නැත්තම් ඔයාට මාකට් ඇනලයිස් කරලා ඔයාගේ තව දුරටත් දැනුම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ මොකද වෙන්නේ? දෙකක් ලොස් වුණ ගම එක්ක සර්වර් බලන එක්ක ස්ට්‍රැටජිස් වැඩි කියන නැත්තම් මේවා ගැම්බලින් කියන නැත්තම් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වල ස්කෑම් කියන එහෙම එකක් නැහැ. ඒක ඔයාගේ මනසේ හටගන්නා සිතුවිල්ලක් පමණයි. මොකද මේ වලින් මල්ටි බිලියනර්ස්ලා ඉන්න මේ බිලියන ගණන් උපයන ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඉතින් ලංකාවේ කවුරුත් තාම එතනට ගිහිල්ලා නැහැ. අර ක්ලාස් ෆීස් වලින් හම්බ කරලා මම මෙච්චරක් හෙව්ව කියන කට්ටිය තමයි ලංකාවේ බහුතරයක්ම ඉන්නේ. මොකද මාත් ක්ලාස් කරන කෙනෙක් විදිහට මම මේ දේ දැකලා තියෙනවා. මේ අනිත් ක්ලාස් වල කියන කතන්දර. ඉතින් අපි ඒ වගේ දේවල් වලට යන්න ඕනේ නැහැ. අපිට පුළුවන් විදිහට මොකද මම කවදාවත් කියන්නේ නැහැ මම මෙහෙම ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක්. මොකද
ඉගෙන ගන්න දේවල් මටත් තව සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා විශේෂයෙන්ම ට්‍රේඩින් සයිකොලොජි සම්බන්ධව මටත් සෑහෙන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා ඉතින් අපි කවුරු සර්ව සම්පූර්ණ නැහැ කිසිම දෙයක ඉතින් අපි ඉගෙනගෙන 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 තමයි යන්න ඕනේ මම ඉගෙන ගන්න දේවල් තමයි මේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට මේ මම ඉගෙන ගත්ත සහ මගේ අත්දැකීම් තමයි ඔයගොල්ලොත් මේ වගේ දේවල් වලින් ෂෙයා කරන්නේ ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ අර මම කිව්ව කාරණා පළවෙනියටම කිව්ව කාරණාව ફોકસ කියන එක ඉතාමත්ම වැදගත් දෙයක් කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම ඕන නැහැ ස්ට්‍රැටජිස් තිබ්බ නැති කියලා. මේ කතාව සම්පූර්ණ බොරු. එහෙනම් ට්‍රේඩින් සයිකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් ඕනේ නැහැ. ට්‍රේඩින් සයිකොලොජි කියලා වෙනම විෂයක් තියෙනවා. ඒව උගන්වන්න ලෝක වෙනම මිනිස්සු නේ. ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න මිනිස්සු ඩොලර් 100 200 500 ගෙවලා යනවා. ලංකාවේ කවුද එහෙම යන්නේ? ස්ට්‍රැටජිස් විතරයි ඉගෙන ගන්න. ඉතින් ඕක තමයි යථාර්ථේ. ඉතින් මට ඕන උනේ ඕගොල්ලන්ට පොඩි හරි දැනුමක් එකතු කරන්ඩ ඕගොල්ලන්ගේ ફોકસ එක හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ දේවල් මාසයක් දෙකක් කරලා බලන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වගේ දේකට ගියොත් අනිවාර්යයෙන්ම මං කියන්නේ මේ බිලියන ගණන් මේ කෝටි ගණන් අර අපේ මේ ලංකාවේ ක්ලාස් වල කියනා වගේ බොරු කතන්දර මට හීන පෙන්වන්න ඕනේ නැහැ. එහෙම බිලියන කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට අවුරුදු 15ක් විතර මේ ට්‍රේඩින් platform වල අත්දැකීම් එක්ක ගිහිල්ලා ඒ වගේ තැනකට. ඉතින් එක රැයෙන් වෙන්න බෑ. ඔය step by step මාසකට යම් කිසි ගාණක් හොයන්න පුළුවන් වෙනවා ඔන්න ඔය focus එක තියෙනවා. ඉතින් මේ focus එකක් නැතුව strategies දැනගත්තොත් ඔයා කොච්චර කරත් වැඩක් නැහැ. ඉතින් මම නැවත වාරයක් කියනවා අර මම කිව්ව කාරණා පොඩ්ඩක් ඔයාට ඔයාට මගේ කාරණා නෙවෙයි ඔයාට focus එක හදා ගන්න පුළුවන් වෙන ක්‍රමයක. ඉතින් ඔයාට ફોકસ එක හදා ගන්න පුළුවන් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනකෝ ඒ දේ කරන්න ඒ දේ කරලා ට්‍රේඩින් වලට එන්න. එතකොට ඔයාට ඉබේටම ඒ ට්‍රේඩින් platform එකට හොඳ ફોકસ එක එනවා. ඉතින් මට අද ඕක ගැන තමයි විශේෂයෙන්ම කියන්න ඕන උනේ ફોકસ එක ගැන. මොකද ඕක ඉතාමත්ම වැදගත් දෙයක් අපේ ට්‍රේඩින් අර ගමනට. ඒ කියන්නේ අපි බිග්ිනර් ස්ටෙප් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ස්ටෙප් එකට ගිහිල්ලා හොඳ තැනකට යන්න නම් මෙන්න මේ වගේ අපි නොදන්න කියන්නේ ට්‍රේඩින් වලින් පරිබාහිරව තියෙන ට්‍රේඩින් සයිකොලොජි. පරිබාහිර කියන්නේ ට්‍රේඩින් සයිකොලොජි දෙක එකට යන්නේ. නමුත් අර ලංකා වැඩි කතා නොවන ඔය වගේ දේවල් ඇත්තරම අපේ ට්‍රේඩින් ගමනට ඉතාමත් වැදගත් වෙනවා. එතකොට තමයි අපිට හොඳ ගමනක් ගිහිල්ලා මාසෙකට හොඳ සැලකිය යුතු මුදලක් මෙන්න මේ වලින් earn කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට කියන්න ඕන වුණේ මේ වීඩියෝ එකෙන් ඔන්න කතන්දර. ඉතින් තවදුරටත් මේ වගේ පොඩි පොඩි ට්‍රේඩින් ටිප්ස් වගේ දේවල් ටෙක්නිකල් ඇනලිසිස් අපි කරපු වීඩියෝස් දෙන ඒ වගේ දේවල් ඉගෙන ගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ වගේ ඕගොල්ලන් ඉන්නවා නම් ට්‍රේඩින් කරන යාළුවෝ මේ වගේ දේවල් දන්නේ නැති, මේ වගේ දේවල් කොහෙන්වත් කියලා දෙන්නේ නැති, ඉගෙනගෙන නැති යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මගේ channel එක share කරන්න. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට තවදුරටත් ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කැමති නම් අපේ Telegram group එකට join වෙන්න පුළුවන්. ඉතින් මම පල්ලා description එකේ අපේ Telegram group link එක දාලා තියෙනවා. ඉතින් අදට මම අපේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. එහෙනම් ඔබට ජයග්‍රාහී දවසක් වේවා.